රැවුල වවාගන්න තරුණ ඉන්න ඇයට උමනාවක් තියෙනවා. නමුත් සමහර අයට රැවුල එන්නේ නැහැ. රැවුල් කාර හැමතැනම ඉන්න. ඉතින් බොහෝ දෙනා ආසාවෙන් ඉන්නවා රැවුල් කරන්නට තදට වවා ගන්න. ඒ විදිහ හේතු නිසා බොහෝ පිරිමින්ට වඩා ඝන රැවුලක් වර්ධනය වීම අභියෝගයක් වෙන්න පුළුවන්. බොහෝ පිරිස් මේ සඳහා ඇති ගැටලුවක් වන්නේ රැවුල යම් නිශ්චිත ස්ථානයක ළඟා වූ විට එක්මනින් රැවුල කපා හෝ රැවුල පොඩියට පාලනය කර ගැනීම නිසා හොඳින් වවා ගන්න බැරි නිසා. ඉතින් ඔබට ක්‍රියාත්මක කරන්න පුළුවන් සරල උපදෙස් කිහිපයක් තමයි මේ කියන්නේ. රැවුල හොඳින් වවා ගන්නට ඇතරම කිව්වොත් එහෙම බොහෝ අයට තමන්ගේ රැවුලේ හොඳ වර්ධනයක් කරා ළඟා වීමට බොහෝ කලක් බලා සිටින්න සිදු වෙනවා. ඔබ ඉදායිකුන් කප්පාදු කිරීම සහ හැඩ ගැසීම ආරම්භ කරන්නේ නම් ඔබ වර්ධනය වන රැවුලේ ක්‍රියාවලියට බාධා වන්නේ නැති වෙන අතර සැබවින්ම ඝනකම් රැවුලක් ලැබෙන්නේ නැහැ. සියලුම රැවුල සමානව වැවෙන්නේ නැහැ. ඉතින් මෙන්න මේ දේවල් කළොත් එහෙම ඔබට රැවුල හොඳින් බවා ගන්නට පුළුවන්කමක් තිබෙනවා. ඔබේ රැවුලේ ගුණාත්මක බව ඉහළ නංවා ගැනීමට ඔබට නිතිපතා ව්‍යායාමවල යෙදෙන්න පුළුවන්. මීට අමතරව රැවුලට පුංචි සම්භාහනයක් ලබා දෙන්න පුළුවන්. මේ සඳහා රැවුල් සඳහා තියෙන තෙල් වර්ගයක් භාවිත කරන්න පුළුවන් නම් වඩා හොඳයි. සෞඛ්‍ය සම්පන්න බව හැම විටම අක්ෂි සහ හිසක ස්වර්ධනයක් ඇති කරනවා. ඉතින් ව්‍යායාම මගින් රුධිර සංසරණය ඉහළ නංවන අතර සියලුම පෝෂ පදාර්ථ සඳහා කොණ්ඩේ ඝනකම සහ ශක්තිමත් බවට වර්ධනය වීම වැදගත්. ආතතිය අඩු කරගෙන ඔළුව නිදහසේ තබා ගන්න ඕන. භාවනාවෙන් මේක පටන් ගන්න පුළුවන්. ඒ ආතතිය හුදකලා විය යුතුයි. ඔබේ ජීවිතෙන් යම් ආතතියක් ඉවත් කිරීමේදී ඔබේ මුහුණ හිස කෙස් වැඩි දියුණු කරනවා. ඊට අමතරව ශාරීරික ටෙස්ටොස්ටරෝන් ප්‍රමාණය වැඩි කිරීම සඳහා ඔබේ සිරුරට නිින්ද අවශ්‍යයි. නිදා ගැනීම ශාරීරික ටෙස්ටොස්ටරෝන් නැවත උත්පාදනය කිරීමට උපකාර කරනවා. විශේෂයෙන්ම රාත්‍රී නිින්දක් ලැබනවා නම් පැය 8ක් පමණ නිින්දක් ලබා ගැනීම වැදගත්. ඔබ ප්‍රමාණවත් නිින්දක් ලැබුවොත් ඔබේ ආතතිය අඩු වෙනු ඇති. සහ ඒ ඔබේ මුහුණේ හිසක සඳහා ප්‍රයෝජනවත් වෙනවා. විටමින් පොහසත් ආහාර සෞඛ්‍ය සම්පන්නව සිටීමට අවශ්‍යයි. සියලුම ඛනිජ වර්ග සහ විටමින් අඩංගු ආහාර ලබා ගන්න පුළුවන්. එවැගේම සමේ හිසකෙස් වර්ධනයට උත්තේජනය කිරීම සඳහා කොපර් සින්ක් මැග්නීසියම් විටමින් B එවැගේම යකඩ විටමින් D සහ විටමින් E වගේ විටමින් කරා යොමුවෙන්න ඕනේ. මේ දේවල් අනුගමනය කරගෙන යෑමෙන් ඔබේ රැවුල සැලකිය යුතු වර්ධනයක් සිදුවන විට රැවුලට දක්වන සැලකිල්ල වගේම ඒ හොඳින් සෝදා පිරිසිදු වරින් තබා ගන්න රැවුල් සඳහා ඇති ක්‍රීම් තෙල් බාම් ආදී භාවිතයට යොමු වන්නට පුළුවන්. එහෙම නොදිනකොට හොඳින් මේ කාරණාව සිද්ධ කරගන්න පුළුවන් කියන කාරණේ කිව යුතුයි. ඉතින්